අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදවල බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුල හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්මාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු මෙතෙන් පටන්. රාශිචක්‍රයේ 6 වෙනි රාශිය ලග්නාධිපති බුධ ග්‍රහයා වූ කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ආයබවන්. ඉතින් මෙන්න 2024 වසරේ අගෝස්තු මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. ඉතින් මේ විශේෂ වශයෙන්ම මේ මාසයේ උදා වෙන විට ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා ඔබගේ 12 වෙනි භාවයේ සිකුරු සමග සංයෝග වෙලාදී තමයි මේ මාසය ආරම්භ වෙන්නේ. ඒ වගේම කේතු ලග්න භාවයේදී ශනි වක්‍ර වෙනවා 6 වෙනි භාවය තුළ. ඒ වගේම රාහු ග්‍රහයා ඔබගේ 7 වෙනි භාවයේ තැන්පත් වෙද්දී කුජ ගුරු ඔබගේ 9 වෙන්න තුළ තැන්පත් වෙනවා. රවි ග්‍රහයා ඔබගේ 11 වෙනි භාවය තුළ තැන්පත් වෙනවා. ඉතින් මේ දේවල් එක්ක කතා කරද්දි මේ අගෝස්තු මාසය ගැන අපි විශේෂයෙන්ම ඔබගේ ආර්ථික මේ පසුබිම් ඔක්කොම ගැන කතා කරන්න ඕනවා. ඉතින් මේ රවි ග්‍රහය ඔබගේ 11 වෙනි භාවයේ තැන්පත් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ දැන් ඔය සාමාන්‍ය ජ්‍යොතිෂ්‍ය තුළ රවි ග්‍රහය 11 තැන්පත් වීම කියන්නේ සියලු දෝෂ භංග කරන යෝගයක් කියලා සලකනවා. ඉතින් මේ මාසේ 16 දක්වාම රවි ග්‍රහය ඔබගේ 11 වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. 16 දැන් පස්සේ තමයි ඔබේ 12 වෙනි භාවයට පැමිණීම සිදු වෙන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ කුමන තත්වයක් තුළ කන්‍යා ලග්න හිමියන්ගේ ආර්ථික මේ තත්ත්වයන් හැසිරෙවි කියලා මුලින් කතා කරමු. විශේෂයෙන්ම රැකිරක්ෂා ව්‍යාපාර තුළ කුමන හෝ තත්වයන් තුළ මේ වෙලාවේ කන්‍යා ලග්න හිමියෝ දැඩි තීන්දුව තීරණ ගන්න කාල පරිච්ඡේදය. තද්ද තීන්දුව තීරණ. මොකද්ද මේ තීන්දුව? ගොඩාක් දුරට මේ කාල සීමා තුළ ඔබ අර අනිත් අය ගැන හිතනට වඩා මේ කාලේ තමන් ගැන හිතලා තීන්දුව තීරණ ගන්න එක. මේක මේ අවස්ථාවාදී ආත්මార్థකාමී තීන්දුව තීරණ නෙමෙයි. මේ කාලයක් තිස්සේ ඔබට ඔබ දරාගත්තු දේවල් යම් කිසි ආකාරයෙන් ඔබ විඳපු දේවල් අන් අය ගැන හිතලා ඔබට විච්ච දේවල් සියලු දේ සලකලා දැන් ඒ දේවල් තුළ ප්‍රතිඵල නැතිකොට ඔන්න ඔබ යම් කිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනව නැහැ. මේ වෙලාවේ
මම මං ගැන හිතලා තීරණයක් ගන්න. මොකද දැන් මෙතෙක් දවසක් මට වැරදුනා අනිත් අය ගැන හිතන කියලා, මං අනිත් අය ගැන හිතුවා, අනිත් අය මං ගැන හිතුවේ නෑ. ගොඩාක් තැන්වලදී මං තනි වුණා. ඔන්න ඔය වගේ තැන්වලදී තද බලවේදී සිට ඔබ මේ කාලේ ඔබේ හිතට හිතිලා ඔබ තීන්දුවක් ගන්නවා. ඒක සමහරක් වෙලාවට ගොඩාක් දුරට මේ එකට හිටපුවා, එකට වැඩ කරපුවා, රැකී රක්ෂා ස්ථානය තුළ වේවා. අන්න ඔවුන් අත්හැර දාන්න. නැත්තම් ඒ ඔබ මේලාවේ මේ රැකියාව වුණත් අතාරින්න දෙපාරක් හිතන්නේ මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒක නිසාවෙන්ම මේ කාලේ ටිකක් ඒ වගේ තීන්දුව తీන ගන්නවා. හැබැයි මෙහෙමයි, එහෙම තීන්දුව తీන ගත්ත කියලා ඔබට වරදක් වීමේ හැකියාව අල්පයි. ඒක නිසා එහෙම ඒ ඔබ ගන්න තීන්දුව తీනවල ගැටලුවක් නැහැ. හැබැයි දැන් ඔබගේ මේ පොදුවේනේ මේක ලග්න පලාපල කතනේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේක පොදුයි. මේක මේ හැමෝටම මේ විදිහටම වෙනවා කියලා කියන්න බැහැ. මොකද උපන් කේන් සටහන් තුළ පිහිටීම් තියෙනනේ. ලෝකේ ඉන්න බිලියන ගාණයක් ඉන්න කන්‍යා ලග්නෙමිය හැමෝටම එකම විදිහට වෙන්නේ. අන්න ඒක නිසා තමන්ගේ උපන් කේන් සටහන් තුළ පිහිටීම් එක මේ තත්ත්වයන් 100%ක් නැත්නම් තරමක් දුරට වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වෙනස්කම් තුළ ඔබට වෙන්න පුළුවන් හානිකර තත්ත්වයක් වෙන්න පුළුවන්, යහපත් තත්ත්වයක් වෙන්න පුළුවන් ඔය තීන්දුව తీරණය තුළ. ඒකයි මම කියන්නේ. මේ තීන්දුව తీරණ එකද්දී කලබල හිතුවක්කාරී භාවයේ දැඩි බවට වඩා චුට්ටක් දුරදිග බල්ලා තීරණය ගන්න. හැබැයි ගොඩාක් දුරට කන්‍යා ලග්නෙම මේක දුරදිග බල්ලා තමයි තීන්දුව తీරණ ගන්නේ. හැබැයි සුළුතරයක් කන්‍යා ලග්නෙමෙන්ට මේ දේ තුළ අගතිය වීම ඉඩ ප්‍රස්තාව පවතින බැවින් උත්සාහ දරන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබ ඒ ගන්න තීන්දුව తీරණ ටිකක් බුද්ධිමත්ව ගන්න. ඒ වගේම මේ කාල සීමා තුළ රැකී රක්ෂා කරන ස්ථානය තුළ තරමක් දුරට ඔන්න ඔබට තිබිච්ච අර ගොඩක් මානසික පීඩාකාරී තත්ත්වය, චිත්ත පීඩාකාරීත්වය ගොඩක් අඩු වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. මොකද හේතුව ඔබ කිසි දෙයක් ගණන් ගන්න නැතුව හැසිරෙනවා. ඔබ මේ කන්‍යා ලග්නෙමෙන් තියෙන ගොඩාම මේ කාලේ ප්‍රශ්න ගැටළු කන්‍යා ලග්නෙමෙන්ට අවම වෙන්න බලපාන ප්‍රධානම කාරණා තමයි ඔබ ප්‍රශ්න ගැටළු වලට ඔරොත්තු දීමේ හැකියාව ඔබ තුළ ඇති වුණා පහුගිය කාල සීමා තුළ සිද්ධ වෙච්ච දේවල්. නැහේ ඔරොත්තු දීමේ හැකියාව හේතු කරගෙන ප්‍රශ්න ගැටළු ඔබ ගණන් නොගෙන ඔබ කටයුතු කරනවා. හැබැයි ඒක හොඳයි. හැබැයි මේ ප්‍රශ්න ගැටළු ගණන් නොගෙන කියන එක අදහස් කරන්නේ ඒ දේවල් තුළ තියෙන ඔය නියම් පීඩාකාරී තත්ත්වයන් කාට නොගෙන ඉන්න එක හරි. නමුත් මේ ප්‍රශ්න වලට ඇති වෙන්න හේතු කාරණා ඒවට ඒව තුළ තියෙන බලපෑම් ගැන චුට්ටක් හිතලා වැඩ කරන්න උත්සාහ කරන. මොකද ඕන දෙයක් විද්‍යාවෙන් කියන වෙච්චාවෙන් කියද මේ ලග්න පලාපල අහද්දිත් ඔබ හිතනවා කමන්නේ ඕන දෙයක් වෙච්චාවේ. අන්න ඒ වගේ මතද මතයක් තුළ තමයි කන්‍යා ලග්න හිමියා මේ කාල පරස්ස තුළ කටයුතු කරන්නේ. ඒක නිසා එහෙම නෙමෙයි. නෑ ඔබ ඒ ඔබ ඉන්න විදිය ඔබ තුළ තියෙන දැඩි බව ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයකින් අර ප්‍රශ්න වලට මුහුණ දීමේ ඔරොත්තු දීමේ හැකියාව යහපත්. හැබැයි ඒත් එක්කම ඔබ මේ ප්‍රශ්න ගැටළු වලට ඔබට හානියක් නොවෙන්න විදිහට ඒවට බුද්ධිමත් ක්‍රියාත්මක වීමත් වැදගත්. අන්න ඒ දේ කන්‍යා ලග්න හිමියා සකසා ගන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේද තුළ. එහෙම වුණොත් ඔබට මේ කාලේ ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක්. ඉතින් ගොඩක් දුරට මේ කාලේ කන්‍යා ලග්න හිමියා කිසිම දෙකින් සෑහීමට පත්වන කෙනෙකුත් නෙමෙයි. ඒකටත් ඉතින් ගොඩාක් දුරට කාලය තිස්සේ විඳිච්ච ඒ විඳ දේවල් හේතු වෙනවා. හැබැයි මේ කාලේ ඔබ චුට්ටක් නැවතිල්ල හිතලා බැලුවොත් ඔබට පැහැදිලි වේවි පහුගිය කාලයට සාපේක්ෂව හිටපු විදිහ තත්ත්වයේ හැටියට කුමන හෝ අන්දමකින් පොඩ්ඩක් හෝ ආර්ථික මේ වශයෙන් පොඩි ඉදිරියට එමක් ඔබට පේනවා. මේ අගෝස්තු මාසය තුළ ඒකත් අතර පේනවා. ඒක ඔබ මේ සෙනසුරු වක්‍රයේ වීඩියෝ වහන්න මම ඕක ගැන ගොඩාක් පැහැදිලිව කියලා ඇති. ඒකේ විශේෂම දෙයක් කියනවා. ඒකයි මේක වැදගත්මකම. ඔබේ පුද්ගලිකයෙන් සටහන් අරගෙන ඔබටම බලා ගන්න පුළුවන් ඔබට මේ කාලේ ඒ රස තත්ත්වයන් තියෙනකන් පොදු එකක් තම කන්‍යා ලග්න හිමියන්ට නැහැ මේ කාලේ ඒ රසක. නමුත් පුද්ගලිකයෙන් සටහන් තුළ පිහිටීම් තුළ මම කිව්වේ සුළුතරයක් පිරිසකට ගැටළු වෙන්න පුළුවන් කියලා. අන්න ඒ ගැටළු එන අයට බලා ගන්න පුළුවන් කොහොමද ඔබට ඒ රසක තියෙන නැද්ද කියලා බලා ගන්න කියලා. ඒකේ මේ වීඩියෝ සෙන්සර් වක්ට වීඩියෝ කියනවා. අනිවාර්යයෙන් මේක බලන්න බලන්න කියන්නේ ලින්ක් එක හොයාගන්න බැහැ නම් කමෙන්ට් එකක් දාන්න මට ලින්ක් එක දෙන්න කියලා. එතකොට මේ channel එකේ කට්ටිය ඔබට ඒක reply කරාවි. ඒක අනිවාර්යෙන් බලලයි කියන විශේෂිත පිළියම් පිළිත. ඒතකොට ඒ රාශක තිබ්බා කියලා දැනගෙන මුදසේදයි කියන්නේ ඒ දේවල්ට බය වෙන්න ඕනේ නැහැ. ඒවට කරන්න ඕන තියෙන දේවල් ඒ රාශක වල තියෙන අසුබ දේවල් සියරසියෙන් තියන සුබ අත් කරගන්න හැටි කියලා දීලා දෙනවා. අන්න ඒවත් නිවැරදි ආකාරයට තමන්ට පුළුවන් ආකාරයේ අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. එතකොට කන්‍යා ලග්න හිමියන්ට මේ කාලේ ජීවිතේ අමතක නොවන කාලයක් වෙනවාමයි. මේ කාලේ සීමා තුළ කන්‍යා ලග්න හිමියන්ට ඉතා සුවිශේෂී තීන්දුව తీන ජීවිතේ ගන්න ඒව ක්‍රියාත්මක කරන්න හොඳම කාලයක් තියෙනවා. ඒක නිසා මේ වෙලාවේ ආයේ පසුබෑගාමිත්වෙන් ඉන්න එපා. යම්කිසි ආකාරකින් ඔක්කොම එපා. කිසි දෙයක් ඕනේ නැහැ. ඔය මගේ පාඩුවේ මම ඉන්නවා. ඒ මතේ ඉන්න එපා. පුළුවන් තරම් මේ වෙලාවේ තමන්ගේ ඉලක්කයක් එක්ක පරිබාහිර සාධක කිසි දෙයක් ගණන් ගන්න නැතුව ඔබ ඔබේ ගමන යන්න බුද්ධිමත් සැලසුමක් එක්ක. එතකොට ඔය ගැටලුකාරී තත්ත්වයන් කිසි දෙයක් අත් වෙන්නේ නැහැ. මොකද හොඳ කාලයක් උදා වෙමින් පවතිනවා. ඒකම හින්දා මේ කාලේ උපරිමයෙන් මහන්සි වෙලා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කටයුතු කරගන්න අලුත් දේවල් යම්කිසි ආකාරයේ ආර්ථික මේ තත්ත්වයන් තුළ ඔබ
බලාපොරොත්තුන ආරම්භ කරන්න ඔන්න ඒ දේවල් කරන්න මේ කාලේ යහපත්. ඔන්න තමන්ගේ විශේෂම තමන්ගේ කුසලතාවය තමන්ගේ දක්ෂතාවය හේතු කොටගෙන කරන ව්‍යාපාර රැකියාව තුළ ඔන්න කන්‍යා ලග්නෙට සාර්ථක භාවයක් අත්කරගන්න හැකියාව පදන විශේෂයෙන් මේ කාලේ ගුරු වෘත්ති තමන්ගේ දැනුම බෙදා ගන්න වෘත්තීන් කරන ගුරු වෘත්තිය උපදේශන සේවා සම්බන්ධයෙන් කටයුතු කරන අය එහෙමත් නැත්නම් අනිත් පැත්තෙන් ගත්තාම ඔය විසිතුරු භාණ්ඩ වෙලහෙලන දාම නැත්නම් රූපලාවන්‍ය සම්බන්ධ ව්‍යාපාර හෝ රැකියා ඒ වගේ නිෂ්පාදන බෙදා හැරීම් ඒ වගේ මේ කාලේ ඔය අතරමැදි ව්‍යාපාර තුළ ඔන්න කන්‍යා ලග්න හිමියන්ට මේ කාල සීමා තුළ හොඳ ලාභ රැස් කරන්න හැකියාවක් පාදිනවා. ඒ ශේෂ්ත්‍රයන් තුළ රැකියාව කළා ඔන්න ඔබට ඔබගේ අර විශේෂයෙන් මේ ඔබගේ ඉලක්කවල සපුරා ගන්න ඔබගේ ආර්ථික මේ තත්ත්වයන් තුළ යහපත් කරන ආදායම් මාර්ග සරු කරගන්න බලාපොරොත්තු වන පහුගිය කාල සාපේක්ෂව ආදායම් ලැබෙන්න මේ කාලේ අතිශයින් යහපත් කාල පරිච්ඡේදයක්. හැබැයි මේ කාල සීමා තුළ ඔබ පොඩ්ඩක් උපක්‍රමශීලී ඒ උපක්‍රමශීලීත්වය යහපත්. නමුත් ඒ දේ තුළ ඔබ තරමදුර පුංචියට ඔබනි අර මේක මේ කිව්වට මාතේ තරහ වෙන්න එපා. ඔබ තුළ යම්කිසි කපටිකම් ක්‍රියාත්මක වෙන තත්ත්වයක් තියෙන හැබැයි ඒ වගේ දේවල් තුළ මෙහෙමයි හරි පැත්ත දෙයට හරි දෙයට යොමු වෙන. මොකද මේ කාලේ හොඳින් හෝ නරකින් ඔබට මුදල් ලිපිය මෙහි කියලා තියෙන හරි මාර්ගද වැරදි මාර්ගද දාලා නැහැ. ඒ දේවල් හම්බෙන්න ඉඩ තියෙනවා. මේ කාලේ ඔය විශේෂයෙන්ම ඔය ඔට්ටු දාන ඒවා ඔය එක එක සූදුවට පොඩ්ඩක් ඇබ්බැහි වෙන්න කන්‍යා ලග්න හිමියන් ඉඩකඩ පවතිනවා. අන්න ඒක නිසාවෙම චුට්ටක් හරි පාර යොදා ගන්න උත්සාහ කරනකොට ඔය කියන ඔය වැරදි පාරවලින් ඉපීම ඔබට තියෙන සුළු කාලය. හැබැයි ඔබ ඒක ඒ සුළු කාලය තුළ ලැබෙද්දී ඒවට ඇබ්බැහි වුණොත් අර ඒ දේවල් තුළ ලැබීම නැති වෙන කාලෙ වෙද්දී ඔබට තියෙන දේ විනාශ වෙන්න ඉඩ. ඒ නිසා මේ කාලේ හොඳ මාර්ගවලින් ඉපීම වගේම ඒ තුළ ස්ථාවරත්වයක් හදාගන්නත් හැකියාව තියෙනවා. අන්න ඒක නිසාම යහපත් මාර්ග පමණක්ම මේ කාලේ තෝරා බේරා ගන්න උත්සාහ කරන්න ඔය අනිත්තර දේවල්ට පොඩි පොඩි chance තියෙනවා. පොඩි වාසනාවල් තියෙනවා. දැන් එහෙම කිව්ව ගම ලොතරැය දෙනවද කියලා හයි හැමෝටම ලොතරැය දෙන්නේ නැහැ. හැබැයි ඔය ලොතරැයක් ගත්තාම අර කුමන හෝ ආකාරයෙන් පොඩි දිනුමක් තියෙන කාල පරිච්ඡ විශේෂයෙන් මේ මාසේ 16 වෙනිදට කලින් කාල සීමාව තුළ ඔය පොඩි පොඩි ලාභ තියෙනවා. මහා පරිමාණ ලාභත් වෙනවා කියලා මම කියන්නේ. මොකද ඒක එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද හැමෝටම කන්නේ ලග්න මේ. මොකද එහෙම ගත්තොත් මේ ලෝකෙ ඉන්න හැමෝටම සුවිප්ටි කර දෙන්න බෑ. ඒ වගේ කියන අය කියන පිළිගන්නත් එපා. ඒක හරි විශේෂිත පිළිහිණීම් තියෙන විතරයි ලොතරැය දිනුම් තියෙන්නේ. හැබැයි කන්‍යා ලග්න මේ කාලේ ඔය සරල පුංචි පුංචි දිනුම් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදය. එස ඕවට ඇබ්බැහි වෙන්න ඕනේ නැහැ. ඔබ ඔබගේ දක්ෂතාවය ඔබගේ උත්සාහය ඔබගේ ශක්තිය කෙරෙහි පමණක් විශ්වාස කරලා කරගන්න. මොකද ඒ දක්ෂතාවයේ ශක්තිය ඔබ තුළ තියෙන හැකියාව ප්‍රයෝගික කරගෙන අදහෙට නෙමෙයි ෂණික විදිහෙන් නෙමෙයි මේ වෙලාවේ පමණක් නෙමෙයි ඉදිරියටත් බලපෑත්වන පරිදි ඔබේ සාර්ථකත්වයේ බලපෑත්වන පරිදි හොඳ සාර්ථක ආදායම් මාර්ග සකසා ගන්න ඒ තේතුල ස්ථාවරත්වයක් ඇති කරන්න ඒ තුල ආර්ථික ස්ථාවර කරගන්න විශේෂිත වූ යහපත් කාල පරිච්ඡේදය තමයි මෙන්න මේ කාල පරිච්ඡේදයේ වඩා දුරට කන්‍යා ලග්නෙට උදා වෙලා තියෙන. ඒක නිසා මේ වෙලාවේ ඔබ උපරිමයෙන් වග බලා ගන්න මේ කාලේ යහපත් මාර්ග ඔස්සේ පමණක් ඒ දේවල් කරලා ඔබ තුල ස්ථාවරත්වය හදාගන්න. මොකද ඉදිරියට ඔබට ගොඩාක් අර මේ කාලේ යහපත් තීන්දුව తీරන අරගෙන ඔබ යම්කිසි ආරම්භයක් අරගත්තොත් ඔබට තව වසරක් එකහමාරක් යද්දි එච්චර යන්නත් ඕනේ මාස 7ක් යද්දි ඔබ මේ කාලේ පිළිබඳ ගොඩාක් සතුටු වෙනවා. මේ කාලේ ගත තීරණය ගැන ඔබ කරපු ආරම්භ කරපු දේවල් ගැන ඔබට ගොඩාක් තුර සතුටු වෙන තරම් යහපත් ප්‍රතිඵල ආර්ථික මෙතත්වයන් තුළ ස්ථාවරත්වයේ සැකසෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම හැබැයි මේ වෙද්දි මුකුත් නොකර ඔය ඕන දෙයක් විද්දාවේ කියලා හිටියොත් ඒ කාල සීමා තුළ අයියෝ මම මේ කාලේ මේක කළා නම් අද මට යහපන්ද කියලා පසුතැවීමක් ඇති වෙන්න හේතු කාරණා යදෙනවා. ඒක නිසා කන්‍යා ලග්න හිමියන්ගේ පොඩි වෙන සුළු වෙනසක් කරන්න ඕනේ. ඔබ යම්කිසි ආකාරයක ක්‍රියාත්මක වීම වැදගත්. සැලසුමක් ඇදලා ඉලක්කයක් හදාගෙන ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් මේ කාලේ. මොකද මේ කාලේ පොඩියට පටන් දැන් සමහරු කියයි ඔය වගේ දේවල් කරන්න අතර සල්ලි ඕන. ඔවා කරන්න කෝ සල්ලි? කොහෙන්ද සල්ලි? මේ කාලේ අතේ සතේ නෑ මේ බහුවූත කියන ඔය වගේ දේලා. නෑ. සල්ලි අවශ්‍ය නැහැ. මේ සුළු දෙයකින් පටන් ගන්න පොඩි දෙයකින් තමන්ට හැකියාවනේ. මොකද තමන්ගේ දක්ෂතාවය යම්කිසි හැකියාවන් උපයෝග කරන ව්‍යාපාර රැකියාව තුළට රැකියාවට නම් ආයෝජන අවශ්‍ය නැහැ. දැන් ව්‍යාපාර කරන්න කිව්වොත් ඒ ව්‍යාපාර තුළට ඇත්තටම ලොකු ආයෝජන උන්නේ නැහැ. තමන්ට හැකි පොඩිම විදිහට පටන් ගන්න. හැබැයි පොඩි විදිහට පටන් ගන්නදී වැඩි කාලයක් යන්නේ මාස 6-7ක් උපරිම 8ක් යද්දී පුදුම ස්ථාවරත්වයක් ඔබ සැක හදාගනි අද පටන් ගත්තොත්. ඒක නිසා මේ කාලේ දේවල් කරන්න. ඒ වගේම මේ එක සීමාවට කොටු වෙන්න එපා. ඔබ ව්‍යාපාර කරනවා නම් මේ කාලේ ඔබ ගමේ ඔබගේ ওই දන්න දාය අතර විතරක් කරනවා නම් නෑ. මේ කාලේ පොඩ්ඩක් ඒක අර ටිකක් දීප ව්‍යාප්ත කරගන්න ඔබට හැකියාව පවතින කාල පරිච්ඡේදය. මොකද මේ විශේෂයෙන් මේ ගැන කතාවක් කිය යුතුමයි. ඔය ඔන්ලයින් يعني විශේෂයෙන්ම අන්තර්ජාලය උපයෝග කරගෙන ඔබගේ වෙළඳාම් කටයුතු ඔබගේ ව්‍යාපාර කටයුතු කරන්න මේ කාලේ ඉතාමත් යහපත්. අනේ මේ දේවල් තුල ඔබට යම් කිසි ආකාරයකින් අර ඔබ ඉන්න පරාසයට වඩා ඔබට ගැනුම්කරුව ඔබගේ යම්කිසි ආකාරයක කස්ටමර්ස් කස්ටමර්ස්ලා කස්ටමර් බේස් එකක්
හදාගන්න ප්‍රබල හැකියාවක් පාදිනවා. ඒක නිසා මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න මේ වගේ දේවල් කරන්න. මම එක සරල උදාහරණයක් කියනවා. මොකද මෙච්චර කියන්න බෑ. ඔබ ඇඳුම් මහන කෙනෙක්. ඔබට යම් කිසි ආකාරයෙන් ඔය ඇඳුම් නිර්මාණය කරන්න හැකියාවක් නැත. රූපලා නිෂ්පාදනය ඔබට හදන්න පුළුවන්. ඔබට ඒවට සර්ටිෆිකට් තියෙනවා. ඒවත් තියෙනවා. අන්න ඒ වගේ නිෂ්පාදනයක් කරලා ඔබ ඒක දාන්න Facebook එක ඇඩ් එකක් ගහලා page එකක් හදලා ඒව ප්‍රොඩක්ට් කරලා බලන්න. ඔන්න ඕඩර් සේවි. අනිවාර්යෙන්ම වෙනවා. හොඳ වෙලාවක් බලලා පටන් ගත්තොත් අනිවාර්යෙන්ම වෙනවා. ඒ නිසා අන්න ඒ වගේ දේවල් එක්ක හැමෝටම ඇඳුම් මහන්න හැමෝටම රූපලා නිෂ්පාදනය විකුණන කියලා නෙමෙයි මගේ ඔබගේ හැකියාව තුළ තියෙන ඕනෑම දෙයකට මේ කාලේ හැකියාව දෙනවා. ඒ වගේම මේ කාලේ ඔය කලාකාමී සිතිවිලි තියෙන යම් කිසි ආකාරයකින් කලාවට බරාය කලාවට දක්ෂතා තියෙන අය ඔන්න මේ කාලේ සීමා තුළ මේ දක්ෂතාවයේ එළි දක්වන්න යම් කිසි විදි හදාගන්න. දැන් මේ දක්ෂතාවය පෙන්වන්න ඔය ස්ටේජ් ගහගෙන ලොකු ෂෝස් සංවිධානය කර කර ඉන්න ඕනේ නැහැ. ටෙලිවිෂන් එකට යන්න අවශ්‍ය නැහැ. ඔබ නිවැරදි ලෙස හරියට යම් කිසි නිවිදයක් කරලා දැන් ඔය සමාජ මාධ්‍ය වලට උදාහරණියොත් ඒ දේවල් නිවැරදිස මේ කාලේ වාසනාව තියෙනවා. වාසනාවේ අවශ්‍ය ජනගත වෙන්න ඒ වාසනාව තියෙනවා ජනගත වෙන්න මේ වෙලාවේ ඒවා උදාහරින්න. ඒවතුල ඔබ යම් කිසි ආකාරයෙන් ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් අත් කරගන්නා වගේම ඔබට ඒ දේවල් හේතු කරගෙන ඔබගේ ආදායම් තත්ත්වය හරණම් යන ඔබට මුදල් ලැබෙන අවස්ථාවන් මාර්ග සකසා ගන්න ඔබ තුල යම් කිසි ආර්ථිකයට හොඳ අඩිතාලමක් ගන්න හේතු කාරණා දෙනවා. අන්න ඒ නිසා මේ වෙලාවේ කලාවට රංගනයේ දක්ෂතා ඉන්න ඔය ඕනතරම් ප්ලැට්ෆෝම්ස් තියෙනද ඒ හිතා ගන්න බැරිද? ඒ තුළ මේ දැන් ඉන්න මේ අතිශයෙන් ජනප්‍රිය නළුනිලියෝ ගායක ගායනලා මේ ඒ වගේ ඉන්න ජනප්‍රිය අවස්ථා තියෙන. අන්න ඒ වගේ කන්‍යා ලග්න හිමියන්ට මේ කාලේ එහෙම හැකියාවල් තියෙනවා නේද? ඔන්න තියෙන හැබැයි මේ සින්දු කියන්න බැරිය සින්දු කියලා දාන්නව රංගපාන්න බැරිය නිකන් ගිහිල්ලා ඒව කරන්න එපා. මං කියන්නේ මේ දක්ෂතාවය තියෙනවනම් ඈ නැත්තම් එහෙම කරන්න යන්න එපා. ඊට පස්සේ මට බයින්න එපා. මොකද මේ එහෙම දක්ෂතාවයක් නැතුව හැකියාවක් නැතුව ඉදිරියට එම අපහසුයිනි. ඉදිරියට ආවත් පැවැත්ම නැහැනි. අන්න ඒක නිසා මේ කාලේ ඒ සම්බන්ධ කාරණා තුළ ඔබ ඔන්න ඔබගේ ආදායම් මාර්ග සකසා ගන්න ඔබේ ආර්ථිකය යහපත් කරගන්න මේ කාලේ ගන්න ඔබ මේ කාලේ දාන අත්විවරම ඔබේ ජීවිතයේ ඉතා ශක්තිමත් සාර්ථකත්වයක් අත් කරගෙන ආර්ථික මේ වශයෙන් හොඳ ප්‍රවණතාවයක් ඇති කරන තත්ත්වයක් උදා වෙන නිසා මේලා කාලේ අපතන ඔයව ඔබ තීරණය ගන්න ඔබ ක්‍රියාත්මකෙන්ද ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් ඔබට කලබල විය යුතු නැහැ. සාර්ථකත්වය ස්ථීරයි ඔබේ පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ගැන ගත්තොත් මේ කාල පරිචිත තුළ පෞල් ජීවිත කුටුම්බ ජීවිත ප්‍රශ්න ගැටළු පැවතියට අන්න එතනදිත් ඔබට ගොඩාක් දුරට කන්‍යාලග්න හිමියෝ ඒ දේවල් එතරම් මායිම් කරන්නේ නැහැ. ඒ දේවල් දැන් දැනෙනවා මනසට දැනනවා. දැන් මිනිස්සෙක් වුණාම පුතාගෙන මිනිස්සෙක් වුණාම ප්‍රශ්නයක් ඇතිවෙද ඒ දේ දැනෙනවනේ. හැබැයි අර පෞගී කාලෙත් තරම් ඒවා මානසික වැද වැටෙන්නවත් ඒව නිසා අර අඬන්න තැවෙන්න යන්නවත් කන්‍යාලග්න හිමියෝ කොහෙත්ම මේ කාල සීමා නැහැ. ඒ තරම් අර හිතත් දැඩි. ඒ වගේම අර ප්‍රශ්න වල වෘත්ති වීම හැකියාවම ඔබ තුල තියෙනවා කිව්වනේ. අන්න ඒ නිසා ප්‍රශ්න ගොඩාක් දුරට निराකරණය කරන්න යන්න පුළුවන්. ඒව හේතු කරගෙන ඔය තේ පෞජිත දින ලොකු ප්‍රශ්න වුණත් අර කුඩා ලෙස විසඳගෙන ගැටලුවක් නැතුව ගෙනියන්න පුළුවන්. ඒකෙන්ද අර ප්‍රශ්න ගැටලු මතුණත් ඒ දේවල් ලොකුවට ඇති වෙන්නේ නැහැ. ඒ දේවල් නිසා ඔය පෞල්ජිත කැඩීමේදී යන්න ලොකු උග්‍ර ගැටුම් වලටපත් වෙන්න හේතු කාරණා ඒ දෙන්නේ නැහැ. මොකද ඔබ හැමදේ වෙලෙම ප්‍රශ්න මගහැරලා ඉන්න උත්සාහ කරනවා. ඔබ ඒ බැරිම දෙයක් වුණොත් එතනින් ඉවත් වෙලා හරියනවා. අන්න ඒක ඇත්තටම බුද්ධිමත් තීරණයක් පෞල්ජිත තුන. මොකද දැන් මීට මාස 3කට විතර කලින් කාල පරිච්ඡේදයේ අවුරුද්දක් එකමාරක් බැලුවොත් තද ලෙස තද බල ලෙසම පෞල් ජීවිත කුටුම්බ ජීවිත තුළ ලොකු ගැටලු මතුණානේ. ඒ දේවල් තුළ ඔබට මානසික පීඩා චිත්ත පීඩා ඇති වුණා කඩා වැටීම් ඇති වුණා. ඒ දේවල් එක්ක සමහරක් වෙලාවට අර හඬන්න තැවෙන්න ගොඩාක් පසුතැවීම් ඇති වෙන්න හේතු කාරණා ඇදුණා. ඒ වුණාට දැන් ඒ දේවල් අර ඔබට හුරු වීම හෝ ඔබ ඒවට ඔරොත්තු දීමේ හැකියාවත් එක්ක ඒ තත්ත්වයන් නැති වෙන්නේ නැහැ. හැබැයි ඒව හේතු කරගෙන ඒ තරම් බරපතල තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අනේ ඒක නිසාමම පෞල් ජීවිත කුටුම්බ ජීවිත තරමත් දොට්ට මේ කාල සීමා තුළ සාමකාමීව තමන්ගේ පාඩුවේ තමන් වැඩ කරගෙන ගොඩාක් දුරට ඇදීලා යන කාල පරිච්ඡේදයක් කන්‍යා ලග්න හිමියන්ගේ. ඒ වගේම හැබැයි මේ කාල පරිච්ඡේදය තුළ පොඩ්ඩක් ඔබ අර පවුලෙන් ඈත් වෙලා ඉන්න ප්‍රිය කරන තත්ත්වයක් පෙන්눔 කරනවා. සමහරක් වෙලාවට අර ගැටලු වලින් මිදෙන්න හෝ ඔබ චුට්ටක් ඔන්න ගෙදරින් පිට වෙලා ඉන්න නැත්නම් පොඩ්ඩක් එක ගෙදර වුණත් අර ගෙවල් දෙකක ඉන්නවා වගේ මෙයන් කිසි සැමියා බිරිඳ අතර අර ලොකු සම්බන්ධතාවයක් නැති තත්ත්වයක් පොඩ්ඩක් පෙන්눔 කරනවා ඒ තත්ත්වයන් තුළ. හැබැයි මේ කාල සීමා තුළ ඔය ආරවුල් ඇති කරනට ඒ තත්ත්වය යහපත්. ඒ නිසා ඒ තුළ එනවා. හැබැයි මේ කාලේ දරුව සම්බන්ධ කටයුතු කරන අර මම සෙනසුරු වක්‍රය කිව්වා වගේ ඔබ වැඩිපුර කටයුතු කරන ඒ සඳහා ඔබ යොමු වෙනවා. ඒ සඳහා උත්සාහ කරන මෙහෙම කන්‍යා ලග්න හිමියන්ට දැන් මාස 3-4ක් තිස්සේ එකම විදිහේ ජීවන රටාවක් තිබ්බේ. හැබැයි තිබ්බ තත්ත්වයට වඩා ඊට වඩාද පොඩ්ඩක් හරි යහපත් තත්ත්වයක් තියෙන. ඒක නිසා සමහරක් වෙලාවට ඔබට මේ පහුගිය මාස 2-3තරම කියවිච්ච පලාපල විච්ච සිද්ධි විච්ච දේවල් එක විදිහට වෙන්න පුළුවන්. ඒක නිසා ඔය තත්ත්වයේ තියෙනවා. ඒක නිසා පෞජ්‍ය කුටුම්බ ජීවිතයත් එහෙමයි. හැබැයි මේ කාල සීමා තුළ ඔන්න පවුලේ කියන්නේ සැමියා බිරිඳ නෙමෙයි ඔය මොකක් හෝ තත්ත්වයන් තුළ ඔය පවුලේ ඉන්න නෑදෑ හිතමුදරෙක් වෙන්න පුළුවන් ළඟ ඥාතියෙක් වෙන්න පුළුවන් අමනාප වෙලා හිටියන ඔබත් එක්ක
ඔන්න මේ කාල පරිච්චිතුල ඔවුන් ඔන්න නැවත හිතවත්කම් පවත්වන්නේ යම්කිසි ආකාරයකින් ඒ අමනාපකම් අතහැරලා හිතවත්කම් ඇති කරගන්න නැවත ඒ සම්බන්ධතාවය මිත්‍රකම ඥාතිකම ඇති කරගන්න උත්සාහ දරන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ දේවල් තුළ ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ තත්ත්වෙන් තුළ ඔබ මෙහෙමයි ඔබ එතරම් ඔවුන් ගණන් ගන්නන්නේ හැබැයි ඒ සම්බන්ධතාවය ඇති කරගන්න හැබැයි අර දෙපැත්ත මෙන්න මං කිව්වේ ඔබට මේ තෝරා බේරා ගත යුතු වෙනවනේ යහපත් ලෙස එන එන අවස්ථාවාදී අරමුණු උදෙසා එන ඉන්න ඔන්න ඒගොල්ලෝ තෝරා වෙන් කරන් කරගෙන ඕනට වඩා අර ලං කරගන්නද අතේ දුරින් තියාගෙන කලින් වෙච්ච දේ ඇයි හේතුුනේ අමනාප වෙන්න ඒ කාරණාව හොඳට මතක තියාගෙන ඕන්නේ කටයුතු කරන්න අර හොඳින් hina වෙලා කතා බහ කරලා ඕන්ට වෙනසක් නොපෙන්න ඔබ ඔබේ පාඩුවේ වැඩ කරා යන්න ඕනට වඩා ලං කරගන්න තියාගන්න අවශ්‍ය නැහැ අතේ දුරින් තියාගත්තාම හොඳට ප්‍රමාණවත් ඒ වගේ තත්ත්වයන් තුල යන්න. ඒ වගේම හැරගිය අය මේ කාලේ ඔබ හොයන්ගෙන ඔබ එපා කියලා ඔබ යම්කිසි ආකාරයෙන් දාලා ගියා නම් විශේෂයෙන්ම දැන් පෞල් ජීතවල සැමියා බිරිඳ තුල කාරණා තුල නැත්නම් දරුවෝ වෙන්න පුළුවන් ළඟ සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන් ඔන්න ඔබ හැරගියන් ඔවුන් දැන් මේ කාලේ හොයන් යන අඬාඬ යම් විසයන් පස්සගෙන කාලයක් තියෙනවා මේ කාලේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් ප්‍රේම සම්බන්ධතාව තුල වුණත් එහෙම මේ අවිවාහක අයට වුණත් ඔය ප්‍රේම සම්බන්ධතාව ඇති කරගන්න මේ හිටපු අය මොකක් හරි හේතුවක් උඩ ඔබ එපා කියලා කියන ඔන්න දැන් මේ කාලේ ඔන්න ටිකක් ආය ඔබ ඕන කියලා පස්සගෙන කාලයක්. මෙහෙමයි දෙයි. ඕන් නැති වෙලාවට හැර යන්නයි ආය වුණාම එන්නයි ඒ අවස්ථාවදී මිනිස්සුනේ. ඒ නිසා දැන් හිතවත්කම් පවත්වාගෙන ඔන්න එක හිත හොඳින් අමනාපකම් නැතුව ජීවත් වීම ගැටලුවක් නැහැ. නමුත් ඒ ඔන්න ඔන්නට වඩා ජීවිතේ ලං කර ගන්නවද කියන එක පොඩි ගැටලුවක්. ඒ නිසා එතනදී නම් ගොඩක් බුද්ධිමත් විය යුතු කාරණයක් මේක. දැන් විශේෂයෙන්ම විවාහ කාලයටත් එහෙමයි. විවාහ වෙන්න කලින් මහ සම්බන්ධතා පැවැත්වපු අය ආදර සම්බන්ධතා පැවැත්වපු අය ඔන්න මේ වෙලාවේ මොකක් හරි දුකක් කියාගෙන මොකක් හරි ඔබේ ඔහුගේ ඔවුන්ගේ වේදනාවක් ඔවුන්ගේ පෞල් ජීවිත තුළ දෙන ගැටලුවක් කියන ඔබට ලං වෙන්න එනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඒවට ඇබ්බැහි වුණොත් නම් ගැටලුවක් ඈ. මොකද හේතුව යාන්තම් හිත හදන් ඉන්න වෙලාවේ ඔය වගේ දේවල් වලට යොමු වෙන්න ගියොත් ගැටලුවක්. ඒ නිසා ඒ වගේ අයව ඕන්ට රජීත ලං කරගන්න එපා. කතා බහ කරන තරහ වෙන්න එපා. කාටවත් බැනලා එලවන්න ඕනේ නැහැ. ඔබ කතා බහ කරලා ඉන්න. ඒ තත්ත්වය තුළ එහෙමයි. ඉතින් බැඳීම් වලත් එහෙමයි. පොඩ්ඩක් මේ කාලේ බැඳීම් පවත්තා යන අය මේ කාලේ බැඳීම් තුළ නම් එතරම්ම ලොකු ගැටලුවක් නැහැ. හැබැයි අර පරිබාහිර දේවල් පරිබාහිර පාර්ශ්වල හින්දා බැඳීම් වලට හානිකර තත්ත්වයන් එන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ චුට්ටක් ඔය වැඩිහිටියන්ගෙන් ඔබේ බැඳීම් වලට ඔබේ ආදර සම්බන්ධතාවට පුංචි පුංචි උදුළු පාරවල් එන්න ඉඩ කරපද වෙනවා. ඒ කියන්නේ උදුළු පාරවල් කියන්නේ මේ ගහනවා කියන එක නෙමෙයි. ඒ වට ටිකක් පොඩි විරෝධතාවයන් පොඩි පොඩි ප්‍රශ්න ගැටලු ඇති කරන්න හේතු කාරණා ඉදිරි ඉඩ කරපද පාදිනවා. හැබැයි ඒවා මහා ලොකු දේවල් නෙමෙයි. එසේ ඒවා ගැටලුකාරී දේවල් නෙමෙයි. ඉතින් ආදරය තුළ යමක් යන්න පුළුවන්. හැබැයි අර කියපු විදිහට ඔය පරිබාහිර දේවල් වලට ආකර්ෂණය වැඩි මේ කාලේ. ඒ කියන්නේ එක හිතක් පවත් ගන්න පොඩක් අමාරු කරනවා තියෙනවා මේ කාලේ. ඒ නිසා චුට්ටක් ප්‍රවේශම් වෙන්න ඒ සම්බන්ධතාව තුළ ඒ තියෙන සම්බන්ධතාව පවත් ගන්න අලුත් සම්බන්ධතාව වලට හොඳ කාලයක් නෙමෙයි. පොදු එකක් තමයි හැම ලග්නෙට. මේ නිසා අලුත් සම්බන්ධතාව වලින් පොඩ්ඩක් මේ කාලේ විශේෂ නොවැම්බර් දක්වා කාල සීමාව තුළ තෑත් වෙලා ඉන්න උත්සාහ කරන මම ඒක සෙනසුරු වක්‍ය සම්බන්ධ කන්න ලග්න හිමියන් කියපු වීඩියෝ එකේ පැහැදිලිව විස්තරාත්මක කියලා ඇති. ඒ නිසා මම අද ලොකුට කියන්න යන්නේ කාලය ගන්න ඕනේ නැති නිසා ඒක සම්බන්ධතාව ඇති කරගන්න තරම් යහපත් කාලයක් නෙමෙයි. චුට්ටක් මේ කාලේ ඉවසීමෙන් කටයුතු කරන මේ සම්බන්ධ කාරණා තුළ ඉතින් ඒ වගේම අධ්‍යාපනය ගැන කතා කරද්දී කන්න ලග්න හිමියන්ගේ ඔන්න අධ්‍යාපන වශයෙන් ඔබගේ දැනුම වර්ධනය වෙන ඔබගේ යම්කිසි දියුණුවක් අත්වන කාල පරිච්ඡේදයක් ඔබට මේ කාල සීමාව තුළ ඔන්න උපාධි ගන්න බලාපොරොත්තු වෙන නැත්නම් ඔබගේ විභාග වල පෙනී හිටින හිටියන මොකක් හෝ තත්ත්වයන් තුළ ඔබගේ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්න ගෞරව නාම ගන්න බලාපොරොත්තු වෙන ඔන්න මේ කාලය සඳහා උපරිම කාලයක් මේ කාලය තුළ ඔන්න ඔබ ඉගෙන ගන්න දෙයක් ඉන්න කෙටි කාලයෙන් දේවල් ඉගෙනගෙන ඒ දේවල් තුළ ඔබ අධ්‍යාපන වශයෙන් ජයග්‍රහණ වගේම ඒවා උපයෝග කරන වෘත්තීය ජයග්‍රහණ පවා අත් කරගන්න හැකියාව අපාත නිසා එහෙමයි. ඒ වගේම පාසල් වෙන වයසේ අයටත් මේ කාල සීමාව තුළ කොහොම හරි මොන දේ කරලා හරි අර අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරගන්න ඔබ දන්නවා. ඒ කියන්නේ දැන් පන්තියේ වැඩ කරන කෙනෙක් වුණාද කරන්න තියෙන හැම දෙයක්ම කරනවා. ක්‍රීඩා වැඩත් කරනවා, කලා වැඩත් කරනවා, සමරකට එක එක දේවල් තුළ පරිබාහිර දේවල් ගොඩාක් තියෙනවා. නමුත් අධ්‍යාපනකට තුළත් ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න හැකියාව පදන එක නිසා මේ වෙලාවේ ඒ අවස්ථාව තියෙන වෙලාවේ උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන ඕන. අධ්‍යාපන සුසුකම් වැඩි කරගන්න බලාපොරොත්තු වෙන, වෘත්ති සුසුකම් වැඩි කරගන්න බලාපොරොත්තු වෙන, භාෂාවන් ගැන ඉගෙන ගන්න බලාපොරොත්තු හිටියන ඔන්න මේ කාලේ අතිශයින්ම යහපත් ඒ දේ තුළ ඔබගේ අර සුදුසුකම් වගේම දැනුම වර්ධන වෙන කාල සීමාවක් වගේම අධ්‍යාත්මික පැත්තට පොඩ්ඩක් මනස නැඹුරු වෙන කාල පරිච්ඡේදයක්. ඔන්න අධ්‍යාත්මික පැති වලට ඔළුව යොදවලා හැබැයි ඒ දේ යහපත් වෙනවා. මොකද හේතුව අර මනස තුළ තියෙන ව්‍යාකූල භාවයන් නැති වෙන. මම කියන්නේ මේ තුළ මනස ගොඩාක් දුරට මේ කාල සීමාව තුළ අර ඕන දෙයට ඔරොත්තු දෙන්න හැදෙනවා කියලා. අන්න ඒකට ප්‍රධාන හේතුව මේකත් වෙන්න පුළුවන්. මොකද ඔබ අධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙනවා වගේම මේ දේවල් තුළ මනස යහපත් ලෙස පවත්වා යන්න ඔබ සමත් වෙනවා. කණ ඇලගෙන ඉඳී තියෙන මේ පැති හැමදේම යහපත් වෙනවා. ඒ තත්ත්වයන් තුළ හොඳයි. ඒ වගේම අසනීපකාරී තත්ත්වයන් තුළ දෙනවා මේ සෞඛ්‍ය ගැන. සෞඛ්‍ය වශයෙන් මේ කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම
කාන්තාපර්ශ ප්‍රවසම් විය යුතුයි. විශේෂයෙන් මේ කාල සීමතුළ ඔබගේ මාසික ඔසප් වීම පිළිබඳ ගැටලුකාරිතත්වයන්, ඔය ගර්භාෂය සම්බන්ධ ගැටලුකාරිතත්වයන් ටිකක් උද්ගත වෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ටික ප්‍රවේශම් වෙන්න වගේ ඔබ මේ කාලේ ලෙඩුව එච්චර ගණන් ගන්න නැති තිබ්බත් කමන්නේ ඔය වුණ දෙයක් වෙද්දී. අර හැම දෙයකම ඔබ ඒ ඔබගේ ඇල්මරන ස්වභාවය ආදේශ කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්න එපා. සෞඛ්‍ය මේ සම්බන්ධ කාරණා තුළ මොකද ඒවා දුරදිග ගිහිලා ගැටලුකාරිතත්වයන් මතුවෙන ඉදිරියේ ඉඩකඩ පවතිනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් මොන හරි අසනීපකාරීත්වයක් දෙනවා නම් ඒවට නිසි වෛද්‍ය උපදේශමත් ප්‍රතිකාර ලබන්න මේ කාලේ පෙළඹෙන්න. මොකද මේ කාලේ මේ දේවල්වලින් සුවය ලබන්නත් ඔබට හැකියාව පවතිනවා. ඔබ නොසැලකිල්ලෙන් කටයුතු කරන්න එපා සෞඛ්‍ය ගැන. ඒ වගේම කාන්තාපර්ශන පිරිමි පාර්ශ්වයේ විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව අධික ලෙස මත්පැන් ගන්න අය නම් ප්‍රවේශම් විය යුතුයි මේ කාල සීමා තුළ. විශේෂයෙන් මේ කාලේ වගඩු ආසුවේ ගැටලුකාරීත්වයන්, වගඩු අකර්මණ්‍ය වීම වගේ ඇතිවෙන අක්මාව සම්බන්ධ ගැටලුකාරීත්වයන් ඇතිවෙන්න ප්‍රධාන හේතු කාරණා යෙදෙනවා. ඒ නිසා පොඩ්ඩක් තමන්ගේ සෞඛ්‍යන හිතලා ඒ වගේ අයහපත් පුරුදු අනවශ්‍ය විදිහට පවත්තන් යන්නේ නැතුව ජීවිතේ මේ කාලේ විහිං අසනීප වෙන්න යන්න එපා. මොකද මේ කාලේ අසනීප නෑ. හැබැයි මේ කාලේ කරන දේවල් තුළ අනාගතයේ අසනීප කාර්යතත් ඒවා දීර්ඝකාලීන අසනීප කරන් ජීවිතේම දුක් විඳින වෙන අසනීප කාර්යතත්යන් බට පත් වෙන ඉඩකඩ පවත් නිසා ඒ අයහපත් පුරුදු වලින් අයින් වෙලා ඒවට යහපත් ලෙස හොඳ ආහාර රටාව, සෞඛ්‍ය පුරුදු, ව්‍යායාම රටාවක් හදාගෙන ඒ වගේම පුංචි පුංචි අසනීප කාර්යතත්යන් හරි මොන හරි ගැටලු කාර්යතත්යන් හරි ඒවට නිසි වෛද්‍ය ප්‍රතිස්මත ක්‍රියාත්මක වෙලා ඒ දේවල් නැති කරගන්න වග බලා ගන්න. එතකොට ඉදිරිය හොඳ යහපත් ආර්ථිකම තත්යක් නිර්මාණය වෙද්දී ඒකට බාධාවක් ඇතිකරන්න සෞඛ්‍යයට නොදී ඒ නැත්තම් ඒ තියෙන ආර්ථිකමය තත්ත්වයන් තුළ නිකන් මුදල් හානි වෙන ධන හානි කරගන්න මේ අසනීප හිඳ ඉඩ නොදී ඔබට හොඳ මූලික ස්ථාවරයක් හදාගන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ සෞඛ්‍ය ගැන විධිමත්ව සැලකිලිමත් කටයුතු කරන වග බලා ගන්න. ඉතින් මේ කාරණා තුළ මේ අගෝස්තු මාසය තුළ කන්‍යාලක් නිවෙන හැසිරීම රටාව අර හදාගන්න තියෙන සුළු සුළු දේවල් තියෙන අර ඕනට වඩා ඕන දෙයක් ගණන් නොගෙන ඉන්න යන්න එපා. අර ඒ දේවල් ගැන ඔබ ඔලුවට ගන්න නැති වුණත් ඒවක් වෙතුල තියෙන දේව ගැටලුකාරී තත්ත්වය හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න, සම්බදතා තුළ බුද්ධිමත් වෙන්න, ඒ ටික පොඩියට හදාගත්තොත්, ඒ සංසිප්තිය හදාගත්තොත් ඔබට මේ මාසය ඉතාමත්ම යහපත් මාසයක්, සාර්ථක මාසයක් කරගන්න බුද හිමි කන්‍යාලක් නිමෙන්ට හැකියනවා. කොහෙත්ම කලබල විය යුතු නැහැ. ඉදිරි යහපත් වීඩියෝ ආසන කෙන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න තමන්ට හැකි පමණින්, ඒ වගේම සෙනසුරු වක්‍රයේ ඒ වීඩියෝවේ කියපු පිළියම් පිළිවෙත් අනිවාර්යෙන් තමන්ට හැකියාවෙන් පරිදි කරන්න. ඒ දේවල් අමාරු දේවල් නෙමේ, මහලොකු විහිදන් යන දේවල් නෙමේ. ඔය කාටවත් ඔය අහුවෙලා කන්න කට්ටාඩීන්ට බොරු කරන්ට අහුවෙන්න ඕනේ නැහැ. තමා තුළම තමන්ට විසඳුම් හොයාගන්න ක්‍රමවේද. ඒ නිසා ඒ දේවල් එක හරියට ගමනක් යන්න ඔන්න කන්‍යාලක් නෙමෙන්න බය වෙන්න එපා. ඉදිරිය හරි පැහැදිලි. ඒ පැහැදිලි ඉදිරිය තුළ 100%ක් සුබ අත් කරගන්න, පොඩි හෝ දින අසුබයක් වෙන් කරගන්න ඔබ මේ වෙලාව ගන්න තීන්දුව తీරන ඔබ කරන කේ දේවල් හරි අතිශයම වැදගත් වෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. යම් ගමනක් ඔබේ ජයග්‍රහණ නීති වශයෙන් ඔබට අත් කරගන්න හැකියාව පවතිනවා. අපි එහෙනම් මේ වැඩසටහන වැදගත්ම කොටසට යමු. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුබකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයම වෙනස් කරගන්න, සුබ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝවේ තියෙන ඉතා විශේෂිත පිළියම් කීපයක්ම, පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා. විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ ඒ වගේම රාත්‍රී 12යි 5ට සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ක්ෂයාකර ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුල පවත්වාගෙන ඒක පුරුද්දක වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදී සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙනද? නෑ, ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12යි 5ට. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුල අපි ගන්නේ දවසක් විදිහට උදෑසන ඉර උදාව වෙන දවසේ ඉඳලා ඊළඟ දවසේ ඉර උදා වෙන දවසේ ඉඳන්. එතකොට සෙනසුරාද දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා අලුයම 12යි 5ට. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජා පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිත දුංකුඩු මිශ්‍රණයක් ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුබ කරගන්න කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුන් අලන විශේෂයෙන් දුන් කුඩු මිශ්‍රණය සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ සඳහන් අනිවාර්යෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝ අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාව පවත්වන්න, නැත්නම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න, නැත්නම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න,
හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්ද ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමකට පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් ඒ උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සිහිපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජාව පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ 4 වන ඉරිදා තමා තියෙන්නේ. ඒ 4 වන ඉරිදා දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිදා බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන පුළුවන් වඩා යහපත්. නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශය ආහාර කිරීම පවක් කියලා ගන්න නෑ. ඒක පවක් විදියට ගන්නට වඩා මේ ප්‍රතිපත්ති මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරුවේ හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස්වරු හරි ගමන්නේ යද්දී පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන්න ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම දැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්. ඔබ හිතින් ශ්‍රී මහා බෝධිය ගාව ජය ශ්‍රී මහා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන, තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුමගේ පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දල්ලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑස්ති කරන්න නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් 3 වරක් පෙරලද පැන් කාලා 3කට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්ලාම් මේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ මේ බෝධි පූජා සාමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම්පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසිදු වතුර වලින් පිරිසිදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත මේ පිරිත් පිළියෙල එකිය පිළිලට කියන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් 7 වතාව බැගින් ඒ නූල් අල්ලගෙන පවුලේ අය එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. S2 වගන් ටික වෙලාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්වයන් නැමෙයි. ඒවා ගැටලුකාරී තත්ත්වයන් මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකේ ඉන්න සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් 3 වතාවක් කියන්න. 3 වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පෑන් කාලය බෝධියේ මුලට වක් කරද්දි සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට තියෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පේ වගේ එකතු කරගෙන බෝතලයක් අරන් ගිහිල්ලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට ඔදලා ගෙදරින් පිටත් වෙන කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පෑන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ S2 චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්නවා නිතර ඒ ජලය පානය කරන්න දෙන්න.
ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කර දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතේට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා එක නුවණුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ කියන දේවල් තුළ තියෙනවා. රාගශ්‍රී නිවර මගේ Facebook පිටුවේ message එකක් දාලා අහන්න. එහෙම නැත්නම් comment එකක් දාන්න. comment එකට වඩා comment එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදි නේද? හැබැයි මගේ Facebook පිටුවට ඔබ message එක දැම්මොත් මම හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් ට ගැටලුවක් තිබුත් කරයි යද්දි කියපු දේවල් අපහැදලික මම මොකද මමත් මේ හදිස්සියේ record කරන්නේ මේ දේවල් වල මටත් කියද්දි සමහර දේවල් මගේ හැරෙන්න දෙල තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් message එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිද හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මම කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහනා දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දි ඒ පළවෙනිද ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගෙන Google එකට ගිහිල්ලා sunrise කියලා type කරලා ඔබ ඉන්න ඉස්සලම sunrise කියලා type කරා දිනය පළවෙනිද අගෝස්තු පළවෙනිද කියලා type කරා 2024 ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය type කරලා search කරාම ඒ ඉර උදා වෙන වෙලාව අපිට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එක්කම අර කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් ඒ නාන්න අසනීප තියෙන ටිකක් මූණකට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලවා හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්නම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානවා බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත්තික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ අර සකස් කරන කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනුව ගන්න මේ මාසයේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු ආහාර සඳහා මෙපණක් ගන්න ගමනාගමනය සඳහා මෙපණක් වැය වේවි අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් කර ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වේදමයි ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසයේ ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන් ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසාව බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්යා උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසාව බලාගෙන ඉස්සලාම සූර්ය දේවියව නමස්කාර කරන සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත්වයක් ගැන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකේ අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින්නේ. මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනය ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දේවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන මේ අදින් ආරම්භ කරන මාසය තුල මේ මට මාසය ජීවත් වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් වලට එන බාධාවල් මේ මාසය තුල දුර වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලයෝ ඇති කරන බාධාවල් වෙන්න පුළුවන්. රට තුල තියෙන පවතින තත්ත්වයන්, ස්වභාවික ව්‍යසනයන්, මොනවා හෝ තත්ත්වයන් තුල මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුල මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මග හැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළා. නැවත ඕම් සූර්යා නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කෙනෙක් සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවීන් ඉන්නවා. ඉතා විශාල ජීවීන් ඉන්නවා. හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා. මිනිස්සු තුලත් ඒ යගින්න මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙතා නිරෝගීව සුවපත් වෙතා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපු කාරණා ඉදිරියට කරන් යන්න ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පදි කරන් යන්න මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට වෙලා නිදියන ඉන්න අයට නෙමෙයි මේවා කියන්නේ කරන අයට වැඩ කරන අයට ඒ අයට අනිවාර්යයෙන්ම ඒ කියන බාධක දුරු වේ ඔබට පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දි අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදා දවසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල, निराහාර වේඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුළ තියෙන අර ඔබට වේදනාවක් දැනෙවි, බඩගින්න දැනෙවි. ඒ දේ තුළින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්න කෙනෙකුට දීම තුළ කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත්ම බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හේතුවට ඉතාමත් බලගත්. උදෑසන 10 11 අතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න වතුර වොන්න නොබීන්න එපා. ඊට පස්සේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා
උයනවනම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙන. ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්න. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කෙතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්දා රාත්‍රියේ 11 12 පාත්‍රණ යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්පරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පාවක් ගැන හිතීමක් නෙමෙයි, ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර යම්කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම, තමා තුළ පාලනය කර ගැනීම, මනස යම්කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්පරුශීලියත් රැකලා ඔබ රාත්‍රී 11 12 ශුද්ධෝපය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා, පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්, නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවණ බදා දිනවල පවත්වන්න. ඒ වගේම දිවසප්පසාද වන්දනාව, දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ කැටි යාඥාන කටපාඩමේ දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී ධනාත්මක මනස රැති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහනේ කිව්වා මේ නිතර නැත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන්න කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලෙම නැත ගැන ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දී නිතර ඉදිරියේ පේන තැන, පරිගණක පාචන පාදයට පරිගණකේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බියේ, නැත්නම් වාහනේ වින්ස්ක්‍රීනේ, වින්ස්ක්‍රීන් එක වැහෙන් අලවන්න එපා, අර පේන තැනක තමන්ගේ අර දර්ශන පතේට අවහිරයන් වෙන තැනක අලව ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මං කියන්න බෑ, තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ, විශේෂයෙන් වැඩිපුරම නැත ගැටන තැන් අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස, තැඹිලි, කොළ, පදදම් කහ. රෝස, තැඹිලි, කොළ, තදදම් කහ. නැවත කියන රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට, කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න, ඔබ තුළ යම්කිසි ආකාරයකින් අර සංසුම් බව, ආදරණීය භාවය ඇති කරන්න, ඒ වගේම ආර්ථිකමේ දියුණුව ඇති කරන්න, නිරෝගී භාවය ඇති කරන්න, මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක ඇතුළේ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙනවා, දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ, ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි, හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට, තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියල්ල ධනාත්මක කරගන්න හැකියාව පදන. ඉතින් බෞද්ධයට කතෝලිකයට තමයි මේ පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම්කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම අනුව අනිත් ආගම් වලටත් ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත්යට යහපත කිරීම, අනිත්යට අනතුරන් නොකිරීම, කරදරයන් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිතර දැනක දැනගෙන කටයුතු කිරීම, හැම වෙලේම මෛත්‍රියෙන් කරද්ද, මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි, යහ අනිත්‍යගේ යහපත තුළ, යහපත ප්‍රාර්ථනා කිරීම තුළ, කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා, ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය, මේ මාසය 100%ක් සුභ කරගමු, ඉදිරිය 100%ක් සුභ කරගමු, අනිත්‍යරත් යහපත කරමු, අපි ජීවිතය දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.